දුමක් නේද? රජනේනේ, රජනේනේ, දුමක් නගිනවා. ඔව්, හරිම රස්නේ. කවුරුහරි ජනපදේ පුච්චනව නේද? අනේ රජනේනේ, අපි දැන් මොකද කරන්නේ? අපිට මැරෙන්නයි වෙන්නේ. අපේ පැණි ටික මේ ඔක්කොම විනාශයි. අනේ අපිව බේරගන්න කවුරුත් නැද්ද? අනේ මගේ පුතේ මොකක්ද ඔය කරන්නේ? සීයේ මේ බලන්නකෝ. අඹ ගහේ මේ වදයක් බැඳලා. මං ඒක කඩන්න හැදුවේ ගින්දර දාලා. අනේ පුතේ ඔය ගින්න ඉක්මනට නිවන්නකෝ. ඔය අසරණ සත්තුන්ට ඉන්න දෙන්න. ඒත් සීයේ මේ පැණි ටික ගන්න කොහමද? පුතේ මේ මැස්සෝ ඉන්නව නේද? උන් නැති වුණොත් උඹයි මායි මේ ලෝකේ නැහැ. ඇයිසි එහෙම කියන්නේ? ඔන්නෝකට උත්තරේ මේ මැස්සෝ මරන්නේ නැතුව පුතාට ඉගෙන ගන්න පුළුවන්. ඒ කොහොමද සීයේ? රේඩියෝ එකේ ගොවි ජනනාලිකාවේ ගුමු නගන අරු මැසිය වැඩසටහන අහන්නකෝ. හොඳයි සීයේ. සොත් නොදන්නා කුමු කුමුවේ කතන්දරය. කුමු නගන අරුමැසිය. අයිබෝවන්, ඔබ අදත් ගොවිසවේ වැඩසටහනත් සමග එකතු වී සිටිනවා. අද දවසේදී අප සූදානම් වන්නේ ඔබට ගුම් නගන අරුමැසෙන් මුණ ගැස්වීමටයි. ඉතින් වෙනදා වගේම අදත් ඔබ අප සමග ආදරයෙන් එකතු වේයයි අපි විශ්වාස කරනවා. මීමැස්සන් වඳ වේ කියොත් මිනිසාගේ පැවැත්මද අහෝසි වන බව ඇල්බර්ට් අයින්ස්ටයින් වරක පවසා තිබෙනවා. බඹරුන් වඳ වේ කියොත් වසර හතරක් වැනි කෙටි කලකදී ශ්‍රී ලාංකීය පුරවැසියන් වන අපද වඳ වී යන සත්ව කොට්ටාසයක් ලෙස රතුදත්ත පොතට ඇතුළත් වන බවට තොරතුරු හඟවා තිබෙනවා. මල් අතර සැරිසරමින් සිත්සේ පැණිරොන් රැස් කරගත් අපට පැණිදුන් ඒ බිඟුන්ට කුමක් වීද? වසර කිහිපයකට පෙර අපගේ නිවස අසල මල් කොමුවල ගුමු ගුමු නද දෙමින් රොන් ගැනීමට මල් අතර ගැවසුණු බිඟුන් සමූහය අද අපි දකින්නේ කලාතුරකින්. මල්කොමෝ අතර කුපිත වූ මී මැස්සෙකුගේ ප්‍රහාරයට ලක්වීම එදා සුලභ සිද්ධියක් වුණා. එවිට මී මැසි විත ගලවා රතුළුණු ගෙඩියක් කපාවිත් පහර වැදුණු තැන අතුල්ලා මී මැස්සාගේ නොපහන්කම අමතක කිරීමට අප පුරුදු වී සිටියා. එදා මෙන් අදත් ගස්වැල් මලින් බර වී තිබුණත් බිඟුන් හිඟවීම නිසා පල සම්පත්තියෙන් ගස්වැල්ද දුක්වනු වැනිය. ගිමනා වුණා ගතසුවදති නල හමන තනනා
මී පැණියෙන් අනා මී පැණියෙන් අතසේදීමට තරම් හැකි දඹාන වැනි ආදිවාසී වැදි කම්මානයන්හි පවා මේ මී මැසි ජනපදයක් සොයා ගැනීමට උගහට බව අසන්නට ලැබෙනවා. එබැවින් මී මැසි ගහනේ වර්ධනය උදෙසා විශේෂ සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් ඉතා කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුව ඇත. සැබවින්ම මේ අරුමැසි බිඟුන් යනු කවුරුන්ද? ඔවුන් කුඩා කෘමි විශේෂයක් වන අතර ශරීර ප්‍රමාණයෙන් කුඩා සංවිධානාත්මක බව හා එකමුතුකම විදහා දක්වන ජීවීන් ලෙස දැක්විය හැකිය. පෘථුවිය සැකසී ජීව පරිණාමය ක්‍රමයෙන් සිදුවෙද්දී ගස්වැල් බිහිවීමෙන් පසු එවකට පෘථුවියේ සිටි සමහර මාංශ භක්ෂක සත්වයින් ශාක ආහාරයට පුරුදු වූ බව අනුමාන කරනවා. පුෂ්ප සහිත ශාක ඇතිවීමෙන් පසු ඇතැම් මාංශ භක්ෂක දෙපර විශේෂයක් පුෂ්ප පරාග හා පැණි පරිභෝජනයට පුරුදු වී ඇතැයි සැලකේ. මේ අයුරින් ශාක පරිභෝජනයට පුරුදු වූ දෙපරුන්ගෙන් බිගුන් සම්භවය වී ඇති බවට අනුමාන කෙරෙනවා. ලොව පුරා පියාපත් සහිත කෘමි විශේෂ 760,000ක් පමණ සිටින අතර ඔවුන් ගෝත්‍ර 23කට බෙදා ඇත. එම ගෝත්‍ර 23න් එක් ගෝත්‍රයක් වන හයිමෙනොප්ටරා ගෝත්‍රයට දෙබරුන්, මීමැස්සන්, කුහුඹුවන් ආදී කෘමි වර්ග 108,000ක් පමණ අයත් වේ. මොවුහු බැඳි පියාපත් නැති කෘමීන්ය. අනෙක් කෘමි ගෝත්‍ර 22ට කෘමි විශේෂ 652,000ක් පමණ අයත් වන බව සැලකේ. සත්ව රාජ්‍ය තුල ගැනෙන මොවුන් අතරින් මීමැසි, බඹරමැසි, දඬුවල්බෑ, කණේමැසි ආදී වූ පැණි නිපදවන මැසි විශේෂයන් පිළිබඳව විද්‍යාත්මක වර්ගීකරණය මෙලෙස දක්වන්න පුළුවන්. ඔවුන් අයත් වංශය ආත්‍රපෝඩාය, උපවංශය හෙක්සප්‍රෝඩා හෙවත් ෂට්පාදිතය, වර්ගය වන්නේ ඉන්සෙක්ටාය. එමෙන්ම ඔවුන් හයිමොනොප්ටෙරා ගෝත්‍රයට, ඇපිටි කුලයට සහ ඒපිස් ට්‍රයිගෝනා කියන ගණයට අයත් බව සඳහන් වේ. ඒපිස් ගණයට අයත් විශේෂ ලෙස අප්‍රිකානු මීමැස්සා, බෝනියා මීමැස්සා, ආසියානු මීමැස්සා, බඹරමැස්සා, සිංගප්පූරු පරමලයානු බඹරමැස්සා, දඬුවල්බෑ මැස්සා, මලයානු දඬුවල්බෑ මැස්සා සහ තායි මලයානු දඬුවල්බෑ මැස්සා ආදීන් දක්වන්න පුළුවන්. ලංකාවේ සිටින ප්‍රධාන බිඟුන් වර්ග 4කි. ඒ බඹරා, දඬුවල්බෑ මැස්සා, කණේ මැස්සා සහ මී මැස්සාය. මොවුන් විස සහිත හා රහිත බිඟුන් ලෙස ප්‍රධාන වර්ග දෙකක් වන අතර විස සහිත බිඟුන් ලෙස මී මැස්සා, බඹරුන්, දඬුවල්බෑ මැස්සා දැක්වීමට හැකි අතර විස රහිත බිඟුන් ලෙස කණේ මැස්සා දැක්විය හැකිය. බඹර මැස්සන් වාසස්ථාන තනන්නේ විශාල ගස් බෙනවල, පර්වත පාදයන්හි සහ විශාල ගොඩනැගිලිවල වහලේ බාල්ක ආදී ස්ථානයන්හිය. බඹරමැස්සන් ඉතා ප්‍රකෝපකාරී නිසා ඔවුන්ගේ කැදලිවලින් පැණි ලබා ගැනීමද දුෂ්කර කාර්යකි. බඹරමැස්සාගේ විත ඉතා විෂ සහිත වෙයි. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යංශය මගින් කරන ලද පර්යේෂණ අනුව බඹර විස ශරීරගත වූ විට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉතා වැඩි බව සොයාගෙන ඇත. වනාන්තරවල පරාගන ක්‍රියාවලියට දායක වන නිසා ශාකයන්ගේ මතු පැවැත්මටද ඔවුන්ගෙන් මහඟු සේවයක් වෙයි. බැද්ද වටට සුදු මොර මල් පිපිලා සද්ද කර බඹරු ඒ වග හඬාලා ඉටිත් පැනීත් ලොව සැමටම බෙදාලා යන්නම් බඹරු දුක් මැසිවිලි කියාලා. දඬුවල්බෑ මැස්සන් දණ්ඩක්සේ එල්ලෙමින් වාසය කරයි. මීමැස්සාට සමාන සිරුරක් දඬුවල් මැස්සාටද සතුය. ඔවුන්ද මී මැස්සන් මෙන් දිගු කාලයක් එකම ස්ථානයක වාසය නොකරයි. කණේ මැස්සන් අයත් වන්නේ විත නොමැති කෘමීන්ගේ ගණයටය. ඔවුන්ට ඉතා කුඩා සිදුරක් තුළින් උවත් ගමන් කළ හැකිය. ඔවුන් සතුරන්ට පහර දෙන්නේ සිරුරේ ඇති මැලියම් විශේෂයකින් සතුරාගේ ශරීරයේ ඇලීම මගින්ය. මී මැස්සන්ට හා බඹරුන්ට පිවිසිය නොහැකි ඉතා කුඩා පුෂ්පයන් කරා පිවිසීමට මොවුන්ට හැකිය.
ශාක ලෝකයේ පරාගන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හේතු වන ස්වභාව ධර්මයේ අපූර්ව නිමවුමක් ලෙස කණේ මැසි පිරිස සැලකිය හැකිය. මීමැස්සා යනු මොවුන් අතරින් සුවිශේෂීම බිඟුන් වර්ගයයි. මීමැස්සා ප්‍රමාණයෙන් කුඩාය. මීවද සෑදීමේදී ඉතා ඉහළ තුරුමුදුන් වෙත ගමන් කර ආරක්ෂිත සහ ශක්තිමත් අතුවල මීවද බඳිනු අපට දැකගත හැකිය. මීමැස්සන් මීවදේ පැණි ගබඩා කිරීමේදී එක් එක් වදේ ඉහළ සම්පූර්ණ තීරුවම ඒ සඳහා භාවිතා කරයි. මීමැසි ජනපදයක මීමැසි වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. එනම් රැජින, ගැහණු කම්කරු මැස්සන් හා පිරිමි මීමැස්සන් වේ. බිගුන් වර්ගවල සුවිශේෂී ලක්ෂණ පැහැදිලි කරමින් ඔවුන්ගේ ප්‍රයෝජන පිළිබඳව අප වැඩසටහනට අදහස් දක්වන්නේ ගන්නරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ කෘෂිකර්ම උපදේශක නුවන් ධනුෂ්ක රණවක මහතායි. ශ්‍රී ලංකාවේ මීමැසි වර්ග ගත්තහම සාමාන්‍ය අපේ ඉන්න මීමැස්සා ඉන්නවා, ඊට අමතරව බඹරා ඉන්නවා, දඬුවල් බෑ මැස්සා ඉන්නවා, කන මීමැස්සා ඉන්නවා. එතකොට සාමාන්‍ය මීමැස්සගෙන් ගොඩක් දුරට අපි මී පැණි ගන්නවා, ඒත් අමතරව මී ඉටි ගන්නවා. එතකොට භෝග පරාගණය වගේ වට ගොඩක් දුරට වැදගත් වෙනවා. කන මීමැස්සගෙන් ගොඩක් දුරට භෝග පරාගණය වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. දඬුවල් බෑ මැස්සගෙත් යම් කිසි පැණි ප්‍රමාණයක් අපි ගන්නවා, එයත් ගොඩක් දුරට භෝග පරාගණයේදී වැදගත් වෙන කෙනෙක් හැටියට තමයි ගන්න. ඊට අමතරව බඹරගේ බඹර පැණි, ඒත් මිල අධික ඉල්ලුමක් තියෙනවා. ඒ වුණාට අපිට අර පෙට්ටියක දාලා ඇති කරන්න බැරි ස්වභාවයක් තියෙන්නේ. ඒ කට්ටියුණුත් භෝග පරාගණය වගේ දේවල් සිද්ධ වෙනවා. බඹරගේ සුවය ලක්ෂණය ගත්තහම එයා සාමාන්‍ය මීමැස්සට වඩා ප්‍රමාණයෙන් විශාලයි. එතකොට එයාලා වදයක් බඳින්නේ තනි වදයක් හැටියට. එතකොට ගොඩක් දුරට උස්තැන්වල තමයි ඒ කට්ටිය වද බඳින්නේ. කන මීමැස්සු ගත්තහම මේ විශාල මැස්ස ප්‍රමාණයෙන් ගොඩක් දුරට කුඩයි. එතකොට විශාල වශයෙන් ඒ කට්ටිය ඉන්නවා. ගොඩක් දුරට අර ඔය සිදුරු තියෙන තැන්වල තමයි මේ කට්ටියක පොඩි අර කුහරයක් වගේ හදලා එතන තමයි මේ විදිහට රැඳෙන්නේ. දඬුවල් බෑ මැස්සත් එයා තැනින් තැනට සංක්‍රමණය වෙනවා. එයා පහළ තියෙන අතුපතරවල තනි වදයක් හැටියට තමයි බඳින්නේ. එතකොට සාමාන්‍ය අපේ මී මැස්සා අඩාන්තර පරිසරවල වල වද කීපයක් තියෙන විදිහට සමාන්තර වද තියෙන විදිහට ඒ කට්ටිය ජනපද පිහිටුව ගන්නවා. බෙද්ද හැම තැනම මොර මල් සුදු එලියා සද්ද කර බඹරු රොන්ගෙන යති එලියා පණි කෙවරු ඇවිත් නුන් හට සිත් පිරියා කවර කලක දක්මුද අපි ඔය සැටියා. මීමැස්සන් යනු බිඟුන් අතරින් සුවිශේෂීම වර්ගයයි. මීමැසි පාලනයද අද ලංකාවේ මෙන්ම ලෝකයේ ඉතා ප්‍රචලිත ක්‍රමයක් වෙයි. ලංකාවේ ගෘහාශ්‍රිත මීමැසි පාලනය ආරම්භ කර ඇත්තේ 19 වන සියවසේ අගභාගයේදීය. මේ පැණි යනුවෙන් ව්‍යවහාර වන විටම අසනා තුළ ඇතිවන්නේ ඉතා රසවත් සහ ඖෂධීය ආහාරයක් පිළිබඳව වූ ප්‍රසන්න හැඟීමක්. මෙය ආහාරයක් පමණක්ම නොව විටක රුව රකින ඖෂධයක් ලෙසත්, තවත් විටක රුව වඩන රූපලාවන්‍ය නිෂ්පාදනයක් ලෙසත් හඳුනා ගන්නට පුළුවන්. මේ පිළිබඳව දැනුවත් කිරීමට අපි සම්බන්ධ කරගන්නවා බිඟු සම්පත් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක තුෂාර මහින්ද විජයසිංහ මහතාව සහ බිඟු සම්පත් සුරකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතාව. ආයුබෝවන් ඔබ දෙබලට. ආයුබෝවන්. ආයුබෝවන්. තිස්ස මහත්මයා, අපි කතා කරමු මේ පැණි නිෂ්පාදනයේ ආර්ථික වැදගත්කම කොයි වගේද කියලා. සුබදාමින් දායාදුණු වටිනාම ආහාරය තමයි මේ පැණි කියන්නේ. මීමැසි පාලනය වනාහි ස්වයං රැකියාවගේ කියන අර්ථයේ ශුන්‍ය පරාජිත වතනය අපි වෙනස් කරමු. මීමැසි පාලනය කියන්නේ ගෞරවනීය රැකියාවක්. ඒක ව්‍යාපාරයක්, කර්මාන්තයක් හිතා ගන්නවත් බැහැ. දැන් හේතුව තමයි මීමැසි පාලනේ ආදායම් ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මී පැණි, පරාග, රොයල් ඩෙලි, ඒ කියන්නේ අතුරු නිෂ්පාදනය. මම දන්නා විදිහට ලෝකෙ මිල අධිකම ස්වභාවිකාරී වෙන රොයල් ඩෙලි කෙනෙක් නිෂ්පාදනයේ මේ මැස්සංගෙ. ඉතින් චීනයෙන් මම දැක්කා කිලෝ එක 50,000 ලක්ෂයයි ඕන සිල්ලර කඩේක මේක තියෙනවා. එතකොට අපි හිතන්න ඕන එහෙමනම්
මේ මැසි පාලනය කියන එක නිකාම පෙට්ටියක් තියාගෙන ගෙදර ඉඳගෙන මේ පැන් ටිකක් හොයාගෙන කරන එක නෙවෙයි. මේක කර්මාන්තයක් වෙන්න ඕනේ. දෙවන්ත නිෂ්පාදනයක් වෙන්න ඕනේ. දෙවන්ත තාක්ෂණික දේවල් ඕනේ නෝ. රටේ ජාතික ආදායම් ගැන දැන් බාටපත් වෙනවා. මේක යහපත් ආදායම් ආවතක් වුණොත් මිනිස්සු මේ මැස ආරක්ෂා කරගන්න පැත්තගෙන සැලකිලිමත් වෙනවා. මහින්ද මහත්මයා, මේ පැණේ ආහාරයක් විදිහට සහ ඖෂධයක් විදිහට භාවිතා කරන්නේ කොහොමද? ආයුර්වේදීය හා දේශීය වෙදකම හරහා මේ පැණි කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් අපේ දේශීය වෙදකමේ මැරෙන්න ඉන්න මිනිසෙකුට මේ පැණි දුන්නොත් එයා තව විනාඩියක් හරි ජීවත් වෙනවා. එච්චරකටම මේක ඖෂධීය ගුණයෙන් ඉහළයි කියන එක කියවෙන්නේ. මේ පැණි කියන එක හැම වෙලාවෙම තමන්ගේ ගෙදර ඉස්සරහා සාලේ ටේබල් එක උඩ මේස උඩ තියෙන්න ඕනේ. දෛනිකව ආහාරයට ගන්න පුළුවන් ආහාරයක් හැටියට. ඒ කියන්නේ ඖෂධීය ගුණයෙන් පිරි ආහාරයක්. එතකොට මේක කිරිබත්තික එක්කද, එතකොට කහට එක්කේ කෝප් එක්කද, එහෙම නැත්නම් බිස්කට් එකක් එක්කද, නොයේ දේවල් වලට පැණි රස හරහා කෑමට ගන්න හැම දෙයකටම මේ පැණි පාවිච්චි කරන්න පුළුවන් නම් අපට ලෙඩක් හැදෙන්න කලින් ලෙඩේ වළක්ව ගන්න පුළුවන්. අපේ අතන වෛද්‍යවරු කියන්නේ මේ පැණි ටිකෙන් තමයි මේ බෙහෙත ශරීරයේ තියෙන හැම යන්න බැරි හැම තැනකටම ඉක්මනින්ම කේශනාලිකාවක් දක්වාම අරගෙන යන්නේ. මේ ගුණය තියෙන්නේ මේ පැණි මත. ඒ නිසා තමයි මේ පැණි වැඩිපුර අපේ දේශීය වෙදකමේදී බෙහෙතක් හැටියට පාවිච්චි කරන්න කියන්නේ. ඉතින් මේ පැණි කන්න පුළුවන් නම් දවසට එක පාරක්ද, දෙපාරක්ද, තුන් පාරක්ද, ඒක බය වෙන දෙයක් නෑ කිසි කෙනෙකුට. ඒක කවදාකවත් දියවැඩියාවට බලපාන්නේ නැහැ. ඒ නිසා මේ පැණි ආහාරයට ගැනීම ආහාරයක් හැටියට ඉතාම සුදුසුයි. ඒ වගේම ආයුර්වේදීය හා දේශීය වෙදකම යටතේ බෙහෙතක් හැටියට පාවිච්චි කිරීමටත් අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍යයි හොඳට මතක තියාගන්න ඕනේ. යුරෝපෙන් ගෙනාපු මේ පැණි අපේ ලෙඩට සුදුසු නැත. එහෙමනම් අපේ වෙදකමේ අපට ඕන ආහාරයක් හැටියට ගන්න ඕනේ අපේ දේශීය අපේ රටේම උපන් මේ පැණි පමණයි. ඉස්ස මහත්මයා, අපි පැහැදිලි කරමු මේ පැණි රූපලාවණ්‍ය භාවිතයක් විදිහට යොදා ගන්න පුළුවන් කොහොමද කියලා. දැන් ලංකාවේ ඈත අතීතයේ ඉඳලා භාවිතා වෙන පැරණි හෙළ වෙදකම. ඊට පස්සේ ඉන්දියාවෙන් ආපු සිද්ධ සහ ආයුර්වේද. අරාබි ජාතියෙන් ගෙනාපු යුනානි. මේ වෙදකම් හතර පහේම කලන් 8 7 එකට සිඳ මේ පැණි බින්දුවක් තමයි පානය කරපු. ඔක තමයි ඖෂධය. එතකොට අර මහින්ද මහත්තයා කිව්වා වගේ මේ පැණි වලට විනාඩි 3ක් ඇතුළත මිනිස් ශරීරයේ කේශනාලිකා දක්වා ගමන් කරන්න පුළුවන්. ඒ වගේම උරා ගැනීම නැත්නම් අවශෝෂණය කිරීම වෙන කිසිදු ආහාරයකට එහෙම කරගන්න බෑ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ සබාදාමෙන් දීලා තියෙන දේ අපි දැන් කොහොමද කළමනාකරණය කරගන්නේ. එතෙන්දී අපි ඖෂධයක් හැටියට වාගේම ආහාරයක් හැටියට මෙන්න මෙතනදී අපි යෝගට් එක්ක මේ පැණි, මිකිරි එක්ක මේ පැණි, ආප්ප, පාන්, රොටි, කිරිබත් මේවත් එක්ක මේ පැණි ගන්නකොට අපේ නියුරෝග්දාවේ ගලාගෙන එනවා කියන්නේ මොකද්ද? රූපලාවන්‍ය කියන කෙනේ ඇඳි ආහාරවල එක ආහාර දෙක ව්‍යායාම. ওই දෙකත් එක්ක තමයි රූපලාවන්‍ය තීරණය කරන්නේ. එහෙමනම් රූපලාවන්‍ය ලෙස අපූර්වට භාවිතා කරන්න පුළුවන් එකක් මීපැණි. මීපැණි මීමැසි පාලකයෝ ළඟ තියෙන පරාග අපේ රූමත් බව, යෞවන බව, හැඩතල වලට ඒක දැන් රෝල් ඩිලි කියන මීමැස්සගේ මහා අනර්ග ආහාරයේ ලෝක සල්ලිකාරී පාවිච්චි කරන්නේ රූමත්කම තියාගන්න. කාන්තාවතර විශේෂයි. අපේ රටේ පැරණි ආයුර්වේද රූපලාවන්‍යකම තිබුණා. ඉතා තිබුණේ අපේ උදාහරණයක් මේ පැණි මූණේ තවර ගැනීම, පරාග මූණේ තවර ගැනීම, ඒකම නිරෝගීතාවයට ලකුණක් කියලා අපි අත්දැකීමෙන් දන්නවා. බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළට මේ පැණිවල වටිනාකම අගය පිළිබඳව අප සමග අදහස් බෙදා ගැනීම සම්බන්ධයෙන්. බිඟුන් පරිසරය හා මිනිසා වෙත අනකිබවනීය මෙහෙයක් සිදු කරන බව මේ වැඩසටහන අසන ඔබට දැන් පැහැදිලිය. නමුත් ඔවුන්ගේ පැවැත්මට හානිදායක අවස්ථා පිළිබඳව ඔබ නොදැනුවත් වන්නට පුළුවන්. බිඟුන්ට ඇතිවන තර්ජන ලෙස දේශගුණික විපර්යාස, වායු දූෂණය, වාසස්ථාන ඛණ්ඩනය සහ බිඟුන්ගේ සතුරන්ද බලපායි. මිනිසාගේ වන විනාශය නිසා ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හේතු කොටගෙන බිඟු ප්‍රජාව විශාල තර්ජනයකට ලක්ව ඇත. වාතය අධික ලෙස දූෂණය වීම නිසා මීමැස්සන්ට ලබා දෙන රසායනික පණිවිඩවල විභවය අඩු කරන නිසා ඒවා සොයා ගැනීම වඩාත් අපහසු කරයි. බොහෝ කාලයක් පුරා ශ්‍රී ලංකා වාසීන්ගේ අවබෝධයෙන් තොරවීම සහ නොසලකිලිමත් බව නිසා බඹරුන් ගිනි තබා මරා දැමීමට පුරුදුව සිටියහ. දිනපතා ගස් කපා දැමීම, දැවැන්ත ගොඩනැගිලි ඉදිවීම මහී කාන්තාවට දරා ගැනීමට අපහසු බරක් වන බව බිඟුන් අපට පවසයි.
वल इंदर सेनावक सिट पल्ला वेले अन देन्ना पेवी पलयल्ला वसनति गाले बमरेट दुम दा එසේනම් මේ ගුමු නගන අරුමසිය ආරක්ෂා කරන්නේ කොහොමද ඔබ සිත තුලින් නගනවා ඇති ප්‍රශ්නයක් ඔව් එසේනම් බිඟු සම්පත ආරක්ෂා කිරීමේ ක්‍රමවේද දැනුවත් කිරීමට ඔබ වෙත අදහස් දක්වන්න අපි සම්බන්ධ කරගන්නවා බිඟු සම්පත සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක තුෂාර මහින්ද විජේසිංහ මහතාව ඇත්තටම බිඟු සංරක්ෂණය අපි ගොඩාක් දුරට දැන් කතා කරන්න සිද්ධ වෙන්නේ බිඟු සංරක්ෂණය බිඟුන් රක්ෂණය කරගෙන තියාගන්න නම් අපට වැදගත්ම දේ තමයි ගෝචර ශාක ටික සංරක්ෂණය කර ගැනීම ගෝචර ශාක කියන්නේ බිඟුන්ට ආවේනික වෙච්ච හා විවිධාකාරයෙන් හා වක්‍රව දායක වෙන මල් පැණි හා පරාග ලබා ගන්න පුළුවන් ගස් වර්ග අපි මීමසි පාලනයේදී හඳුන්වනවා ගෝචර ශාක හැටියට. එතකොට අපිට දකින හැම පළතුරු වර්ගකින්ම මීමැසට පැණි පරාග ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි මීමැසට ආදරය කරන හැම කෙනෙක්ම පරිසරයට ආදරය කරන්න ඕනේ. මොකද ගහ කියන්නේ මීමැස කියන්නේ දෙකක් නෙවෙයි එකක්. අනිවාර්යෙන්ම ගස් තිබුණොත් මීමැසට අවශ්‍ය පැණි පරාග ලැබෙනවා. මීමැස්සු හිටියොත් ගහට අවශ්‍ය පරාගණය ලැබෙනවා. එතකොට මීමැස්ස තමයි ගහකින් ඔක්සිජන් ටිකයි ජලය ටිකයි නිර්මාණය කරලා දෙන්න දායක වෙන පළමුම සතා. ඒ නිසා මීමැස්ස සංරක්ෂණය කරනවා කියන්නේ මිනිස්සු හැටියට අපි අනිවාර්යෙන්ම ගහකොළ පරිසරය රකින්න ඕනේ. ඒතර මෙතෙන් තව ඇඩ් වෙලා තියෙනවා ආක්‍රමණික ශාක ඒ කියන්නේ අපේ රටේ උපන් නැති වෙනත් රටකින් යුරෝපීය රටකින් ලංකාවට ආපු ආක්‍රමණික ශාක නිසා අපේ ලංකාවේ මේ ආක්‍රමණික ශාක හා විසිතුරු මල් පැල ඇති ලංකාවෙන් ඉවත් කළේ නැත්නම් බිඟු සංරක්ෂණය ගැන හිතන්න තියා හීනෙන්වත් අපිට හිතන්න බැරි වෙනවා. මොකද අපට ඕන කරන්නේ ඖෂධ ශාක ඕනේ. ඖෂධ ශාක කිව්වම අපි දන්නවා මොකද්ද කියන එක. පළතුරු ශාක ඕනේ. එතකොට අපි ඒක දන්නවා මොකද්ද කියන එක. පළතුරු ශාක. ධාරක ශාක ඕනේ. ධාරක ශාක කියන්නේ යම් කිසි සතෙක් පත්තියේ සිට මරණය දක්වා පාවිච්චි කරන ගහ. ඉතින් මේ ටිකයි අපට ඕනේ. මලක් පිපෙන්න ඕනේ, මල් පැණි තියෙන්න ඕනේ, ගෙඩියක් ගන්න පුළුවන් වෙන ඕනේ, නැවත පොළොවට වැටෙන්න ඕනේ, නැවත ඔක්සිජන් ටිකයි වතුර ටිකයි ලැබෙන්න ඕනේ. ඔක තමයි ගහක් කියන්නේ. කොළපාරට දැක්කට අපි ඔක්කොම ගස් හැටියට සලකන්න බෑ. එහෙනම් බිඟු සංරක්ෂණයේදී අපට මේ ඉතාම වැදගත් වෙන පණිවිඩයක් හැටියට අපට ජනතාවට දෙන්න පුළුවන් එකම දේ ආක්‍රමණික ශාක හා විසිතුරු මල් පැල ඇති ඔබ ඔබගේ නිවසින් ඉක්මනින්ම ඉවත් කරන්න. අපට දෙන්න තියෙන එකම පණිවිඩය ආක්‍රමණික ශාකයි විසිතුරු මල් පැල ඇති ඉවත් කරන්න. ඒ ඉවත් කිරීම මත බිඟුන්ට අවශ්‍ය කරන දේශීය ශාක හා එක දේශීය ශාක ගොඩ නැගෙනවා. ඒ වලින් අපට අවශ්‍ය කරන ඔක්සිජන් ටිකයි ජලයයි ලැබෙනවා. බිඟුන් සමස්තයම ජෛව පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීමට අමිල සේවයක් කරන බවට ඔබට පැහැදිලි වනු ඇත. විවිධ හේතුන් මත තර්ජනයන්ට බඳුන් වී ඇති බිඟු සම්පත සුරකීමට ඔබටත් මටත් විශාල වගකීමක් ඇත. ඒ වගකීම සඳහා වගවන්නට ආරාධනා කරමින් ගොවිජන සේවයේ ගුමු නගන අරුමැසිය මෙතනින් නිමාවට පත්වෙනවා. ආයුබෝවන්. දිලෙන
මීමැස්සොත් නොදන්නා කුමු කුමුගේ කතන්දරය කුමු නගන අරුමැසිය අනේසී මං එච්චර දෙයක් හිතුවේ නෑ මං ලොකු වරදක් කරනවා තව පොඩ්ඩෙන් නොදැන කල වැරද්ද හදාගන්න ඔන්න අවස්ථාවක් තියෙනවා පුතාට ඔව්සී මේ ගැන දැනුවත් කරන වීඩියෝ එකක් මගේ FB page එකේ අද්දම දානවා මම ඒ විතරක් නෙවෙයි ගෙදර මීමැස් වගා කරන්න ඉඩකුත් හදනවා බොහොම හොඳයි පුතේ වැඩසටහන් නිෂ්පාදනය සහ පිටපත සඳුනි චාමින්දේ ඉෂිනේ උදාරි හසිනි රුවනිමා සහ සජානි සිල්වා සංස්කරණය හසිනි රුවනිමා හඬදායකත්වය සජානි සිල්වා සඳුනි චාමින්දේ ඉෂිනේ උදාරි හසිනි රුවනිමා චාමික මදුරංග සහ අඳුන් ඉඳුවර කවි ගායනී චාමික මදුරංග සහ බුද්ධිනී හන්සිමා